අද මම මේ වීඩියෝ එකෙන් කතන ප්‍රමාදයන් හඳුනා ගන්න ක්‍රම තුනක් ගැන කතා කරනවා. ගොඩක් දෙමාපියන් ඔවුන්ගේ දරුවන් කතා කරන්න ප්‍රමාද වුණාම කලකිරනවා, ඊට පස්සේ මොනවද කරන්න කියලා දිගට හොයනවා. අන්න ඒ නිසා මම අද ඒ ගැන කතා කරන්න හිතුවා. ඔබේ දරුවාට කතන හෝ භාෂා ප්‍රමාදයක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ ඔබේ දරුවාව स्पीच लैंग्वेज पैथोलॉजी के लिए मतलब खतर चिकित्सक वर्ग वेत व्योमुवीम अत्यावश्यक यही ओन ओबे दरुआव निरीक्षण कल्ला ईलंगट करण अवश्य देगा ना ओबव धनुवात किरीमा सिद्धु करण अन्न एलिसा मे वीडियो का दिगटम बलान मम डिशान डिसिल्वा मम वृत्तीय खतर चिकित्सक वर्ग सह श्रवण वेदी क्लेस काटयतु करण हरि दें अभी बालमु मुकादमे මුල්ම කරුණ කියලා. මුල්ම කරුණ තමයි මේ දරුවන් කතා කරන ප්‍රමාණය අඩු වීම තමයි අපට මුලින්ම දකින්න ලැබෙන ලක්ෂණය. ඇයි දරුවන් අඩුවෙන් කතා කරන්නේ? මේකට හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. ප්‍රධාන හේතුවක් තමයි ඒ දරුවන්ගේ වොකැබුලරි එක අවශ්‍ය ප්‍රමාණයට නොමැති වීම. මේ නිසා ඒ දරුවන් කතා කරන ප්‍රමාණය අඩු වෙනවා. ඇත්තටම අපි සම වයසේ ඉන්න දරුවන් නිරීක්ෂණය කළ බැලුවොත් ඔබට ඉතාමත් හොඳින්ම මේ වෙනස ඔබේ දරුවාගේ හඳුනා ගන්න පුළුවන්. අනිත් ළමයින් ගොඩක් කතා කරන්න පුළුවන්. නමුත් ඔබේ දරුවා කතා කරන ප්‍රමාණය තරමක් අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාව ඔබ හොඳින් නිරීක්ෂණය කරගන්න ඕන. මේ ඔබේ ප්‍රථම දරුවා නම් ඔබ මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද ඔබට අත්දැකීම් නොමැති නිසා සමහරලාට මේ අවස්ථාව ඔබට මෙය මග හැරෙන්න පුළුවන්. මේ නිසා ඔබ හැම වෙලෙම ඔබේ දරුවාගේ ඒ භාෂා හැකියාව සහ කතන හැකියාව ගැන දැඩි අවධානයක් යොමු කරගත යුතුයි. සාමාන්‍යයෙන් දරුවෙක් අවුරුද්දක් අවුරුදු එකහමාරක් අතරදී මුල්ම වචනය කියනවා. ඒත් එකම අවුරුදු දෙකේදී සරල වචන දෙකක් එකතු කරලා සරල වාක්‍යයක් හදන්න ඔවුන්ට පුළුවන් වෙනවා. දරුවා කතා කරන වචන ප්‍රමාණය අඩු වුණාට පස්සේ දරුවා කරන එක් දෙයක් තමයි ඔවුන් මේ නන් වර්බලි ලෙස තමයි ඔවුන් කතා කරන්න පටන් ගන්න. මොනවද මේ නන් වර්බල් කියන්නේ? සමහර වෙලාවට දරුවා පොයින්ට් කරලා අම්මට සහ තාත්තට කියන්න පුළුවන් මට මෙන්න මේ දේ ඕන කියලා. එහෙම නැත්නම් දරුවා දෙමාපියන්ව ඒ අවශ්‍ය ස්ථානයට මෙහෙම අතින් අරගෙන ගිහිල්ලා කියන්න පුළුවන් මට මෙන්න මේ දේ ඕන කියලා. සමහර වෙලාවට ආ මෙවැනි ආකාරයෙන් විවිධ ශබ්ද කරලා දරුවාට අවශ්‍ය දේ ඔවුන් ඉල්ල ගන්නවා. මේ දේ කිරීමට ඔබ අවස්ථාවක් ලබා දෙන්න එපා. මොකද මෙහිදී දරුවා දන්නා මට මේ සද්ද කරලා එහෙම නැත්නම් මේ පෙන්නලම මට අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන් කියලා. මේ නිසා දරුවන් එවැනි දෙයක් කරනවායි කියන්නේ ඒ කියන්නේ දරුවාගේ vocabulary එක අඩු වීමක්. අන්න මේ මම මේ කියපු කරුණට ගොඩක් රිලේට් වෙනවා. ඒ නිසා හැම වෙලෙම දරුවාට වචන කතා කිරීමට ඔබ පුරුදු පුහුණු කළ යුතු වෙනවා. ඔබේ දරුවා මේ මම කියපු මේ වයසට අදාළව මේ යම් යම් මයිල්ස්ටෝන්ස් තවමත් ඇචීව් කළ නැත්නම් අනිවාර්යයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න වෙනවා. මම කලින් වීඩියෝ එකක් මේ ගැන වැඩිදුර කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් ඔබට දැන් බලන්න පුළුවන්. දෙවෙනි කරුණ තමයි අපි දරුවාගෙන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ දරුවා මේකට උත්තරයක් ලබා දෙන්නේ නැහැ. සමහරලාට වැරදි උත්තරයක් ලබා දෙන්න පුළුවන්. සමහරලාට අපි කියන දේම රිපීට් කරන්න පුළුවන්. සමහරලාට කිසිම ආන්සර් එකක් නොදී දරුවා ඉන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාව ගැන ඔබ වැඩි අවධානයක් යොමු කරගන්න ඕනේ. සමහරලාට අපි අහන දෙයට නෙමෙයි දරුවන් උත්තර දෙන්නේ. එහෙම නැත්නම් ඔවුන් උත්තර නොදී ඉන්න පුළුවන්. තුන්වෙනි කරුණ තමයි දරුවන්ට අපි යම් කමාන්ඩ් එකක් ෆලෝ කරන්න කියලා කිව්වට පස්සේ ඔවුන්ට ඒ විධානය කරන්න බැරි වෙන්න පුළුවන්. අපිට මේක කොටස් කිහිපයකට වෙන් කරගන්න පුළුවන්. 1 step commands, 2 step commands, 3 step commands ලෙස අපිට මේ වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි එක් කමාන්ඩ් එකක් දීලා කොහොමද වැඩ කරගන්නේ? කමාන්ඩ්ස් දෙකක් එකට දීලා වැඩ කරගන්නේ කොහොමද? කමාන්ඩ්ස් තුනක් දීලා අපි දරුවන්ට කිව්වොත් මේ දේවල් ෆලෝ කරන්න කියලා අන්න ඒ අවස්ථාව අපිට නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් කොහොමද දරුවන් මේ සඳහා සූදානම් සහ උන්ට මේවා කරන්න පුළුවන්ද බැරිද කියලා ඔබට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දක ළමයෙක්ට 1 step command එකක් ෆලෝ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට උදාහරණයක් ලෙස මම කිව්වොත් බෝලේ ගේන්න කියලා කිව්වොත් ඔවුන් බෝලේ ගේන්න හැකියාවක් තියෙන්න ඕනේ. මෙහිදී මම විශේෂ දෙයක් කියන්න කැමතියි. අපි දෙමාපියන්ගෙන් අහනවා දරුවාට මෙහෙම 5 step command follow කරන්න පුළුවන්ද? 2 step command follow කරන්න පුළුවන්ද කියලා. දෙමාපියන් කියනවා ඔව් ඔව් දරුවාට ඔක්කොම commands ටික follow කරන්න පුළුවන් කියලා.
නමුත් අපි ඉන් ඩීටේල් බලනකොට සමහරලාට දරුවට මෙය සිදු කරගන්න බෑ. ඒකට හේතු තමයි සමහරලාට මේ දෙමාපියන් නොදැනුවත්වම දරුවන්ට විෂුවල් කියුස් ලබා දෙනවා. ඔබේ දරුවෝ ඔබ ගැන හොඳ අවධානයකින් තමයි ඉන්නේ. ඔවුන් ඔබේ මුහුණේ වෙනස් වීම, අත්වල වෙනස් වීම, පොයින්ට් කරන එක ගැන දැඩි අවධානයකින් ඉන්නේ. සමහරලාට ඔබ කියනවා බෝලේ අරගෙන එන්න. පොත තියන්න. මෙවැනි ආකාරයෙන් අපි පොයින්ට් එකක් කරමු ගමන් දරුවා දන්නවා හරි. මේ සම්බන්ධව දෙයක් තමයි අම්මා කියන්නේ. එතකොට දරුවා අන්න ඒ දේ අරන් එන්න පුළුවන්. සමහරට මේ ගෙස් කළා තමයි මේ දරුවා මේක කරන්නේ. අන්න ඒ නිසා දරුවට කිසිම විෂුවල් කිව් එකක් දෙන්නේ නැතුව ඔබ වචනෙන් කියන්න ඕනේ මට බෝලේ අරගෙන එන්න. අන්න ඒ අවස්ථාවේදී දරුවා බෝලේ හරි ඒ කියපු ස්ටෙප් එක ෆලෝ කරොත් අපිට කියන්න පුළුවන් හරි. දරුවට මේ ස්ටෙප් කමාන්ඩ් ෆලෝ කරන්න පුළුවන් කියලා. මෙන්න මේ නිසා ඔබ මේ ස්ටෙප් කමාන්ඩ් ෆලෝ කරන එක ගැන හොඳ අවධානයක් යොමු කරගත යුතුයි. මම මේ කියපු කරුණු තුන ගැන ඔබ දැඩි අවධානයක් යොමු කරගත්තොත් අපට දරුවන්ගේ කතන සහ භාෂා ප්‍රමාදයන් අපට ඉක්මනින්ම හඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කරගන්න පුළුවන් වෙනවා. ඔබේ දරුවාට මෙවැනි කතන සහ භාෂා ප්‍රමාදයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඔබේ දරුවාව කතන චිකිත්සකවරේ එහෙම නැත්නම් ස්පීච් ලැන්ග්විජ් පැතොලොජිස්ට් කෙනෙක් වෙත යොමු කිරීම ගොඩක් වැදගත් වෙනවා. එහිදී ඔබේ දරුවාව දිගට පරීක්ෂාවක් සිදු කර ඔවුන් ඔබට ඊළඟට සිදු කළ යුතු දේ එහෙම නැත්නම් ස්පීච් තෙරපි සඳහා යොමු කිරීම සිදු කරනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට ඔබේ දරුවාගේ කතන හා භාෂා ප්‍රමාදයක් තිබෙනවා නම් එය හඳුනා ගන්න ඔබට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා. මගේ කලින් වීඩියෝස් බල නැත්නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝස් බලන්න, මගේ channel එක subscribe කරන්න සහ මේ වීඩියෝ එක like කරන්න. බොහොම ස්තුතියි.